ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මල් වගාව ගොඩක් ගෘහණියෝ ආස කරන වගාවක්. ඒ වගේම වාණිජව මල් වගා කිරීමත් අපිට දැක් ගන්න බලුවා. නමුත් මේ වෙද්දි රසායනික පොහොරවලට පනලා තියෙන තහනමත් එක්ක ගොඩක් අය මේ මල් වගාව අතහැරලා දාන්න පෙළඹිලා තියෙනවා. මේ ආකාරයෙන් අපි වගා කරන මල් වර්ග වන ඇන්තූරියම්, ඕකිඩ්, රෝස, ඒ වගේම ජපන් රෝස වගේ මල් වර්ගවලට පෝෂණය සඳහා අපිට ගෙදරදිම සුපිරි කැටපොරක් හදාගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඊට හැපැති තියෙන bell icon එක click කරලා notification on කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. අපි මුළු තැංගෙන් ඉවත් කරන අමුද්‍රව්‍ය කීපයක් තමයි මේ ආකාරයෙන් කැටපොර එක හදාගන්න අපි යොදා ගන්න ඕනේ. මුලින්ම මේ සඳහා ලුණු පොතු යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ලොකු ලුණු සහ රතු ලුණු යන දෙවර්ගයේම පොතු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයෙන් ඉවත් කරන සුදු ලුණු පොතුත් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙන ඕනම කෙසෙල් වර්ගයක වේලුණු පොතු, ඊළඟට අපිට අවශ්‍ය වෙන බිත්තර කටු කිහිපයක්. අනිත් අමුද්‍රව්‍ය තමයි අපි භාවිතා කරලා ඉවත් කරන හාල් මැස්සන්ගේ ඔළු කොටස්. අපි මේ කොටස ආහාරයට ගන්නේ නැහැ. මේ හාල් මැස්සන්ගේ ඔළු කොටස මේ පෝරකට යෙදීම ටිකක් විශේෂයි. ඒ වගේම අපිට අවසානයට අවශ්‍ය වෙනවා භාවිතා කරලා ඉවත් කරපු වේලුණු තේ කුඩු. දැන් අපිට මේ පෝර මිශ්‍රණය හදා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් ලුණු පොතු කුඩාවට කඩා ගන්න ඕනේ. එහෙම කරන්නේ බ්ලෙන්ඩ් කිරීම පහසු කිරීමට. මේ ලුණු පොතු කියන්නේ පොටෑසියම්, ෆොස්ෆරස්, සෝඩියම්, ඒ වගේම ක්ලෝරීන් අඩංගු හොඳ පොහොර එකක්. ඒ වගේම මේ තුල විටමින් B අන්තර්ගත වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා විටමින් B සංකීර්ණ කියන්නේ ගොඩක් ශාකවලට සහ මිනිසුන්ට අත්‍යවශ්‍ය පෝෂකයක්. ඒ වගේම සුදු ලුණු පොතු කියන්නේත් මම කලින් සඳහන් කරපු ලුණු පොතු වගේම හොඳ පෝෂකයක්. අපිට සුදු ලුණු හා ලුණු පොතු මේ ආකාරයෙන් යොදා ගැනීම මගින් අපේ පොහොර මිශ්‍රණයට කුමි විකාශක ගුණයක් එකතු කර ගැනීමටත් අපිට පුළුවන්. ඊළඟට අපි එකතු කරගන්නේ මල් පිපීම උත්තේජනය කරන අපේ පොහොරකට ඉතාමත් වැදගත් වන අමුද්‍රව්‍ය. ඒ තමයි වේලුණු කෙසෙල් එලි. මේ සඳහා අපි වේලුණු කෙසෙල් එලි භාවිතා කරන්න ඕනේ. වේලපු නැති කෙසෙල් එලි වලින් අපිට වෙනම දියර පොහොරක් හදාන්න පුළුවන්. ඒ ගැනම මම ඉස්සරහට වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්නම්. මේ කෙසෙල් එලිත් අපි කුඩාවට කඩා ගන්න ඕනේ. ඒ වගේම වේලුණු කෙසෙල් එලි වල දිලීර බැඳිලා තියෙනවා නම් ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුදු පාටින් දිලීර බැඳලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට ලුණු වතුරේ විනාඩි 5ක් පමණ ගිල්වලා විස බීජ නාශනය කරලා මේ වේලුණු කෙසෙල් එලි භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඊළඟට එකතු කරගන්න අවශ්‍ය වෙනවා බිත්තර කටු. මේ බිත්තර කටු කියන්නේ අපේ පොහොරකට ගොඩක් අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන කැල්සියම් ධන දෙක අයනය සහිත පෝෂකයක්. අපේ මල් විශේෂයෙන්ම ඇන්තූරියම්, ඕකිඩ් වගේ මල්වල පිරුණු ස්වභාවය ඇති කරන්නේ. ඒ කියන්නේ මල්වල සහ ශාකයේ ව්‍යුහය පවත්වාගෙන යාමට දායක වෙන පෝෂකයක් තමයි මේ කැල්සියම් ධන දෙක අයනය කියන්නේ. ඒ වගේම මේ සඳහා අපිට ඉවත් කරන හාල් මැස්සන්ගේ ඔළු යොදා ගන්න පුළුවන්. මේ හාල් මැස්සන්ගේ ඔළු තුලත් කැල්සියම්, මැග්නීසියම්, ඒ වගේම ෆෙරස්, සින්ක් සහ අයඩින් කියන ශුද්ධ මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉතින් මේවත් ශාකයේ මල් පිපීම උත්තේජනය සහ ශාකයේ නිරෝගීව පවත්වාගෙන යාමට ගොඩක්ම දායක වෙන මූලද්‍රව්‍ය කිහිපයක්. අවසානයේ මේ ආකාරයෙන් භාවිතා කරලා ඉවත් කරපු තේකොළ අපිට භාවිතා කරන්න පුළුවන්. මේ තේකොළවලත් අධිකව නයිට්‍රජන් සහ ෆොස්ෆරස් අන්තර්ගත වෙනවා. ඉතින් මේ තේකොළත් අනිවාර්යයෙන්ම මේ පොහොර මිශ්‍රණයට එකතු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපි මේ ආකාරයෙන් කුඩාවට කඩාගෙන හදාගත්ත පොහොර මිශ්‍රණය අපිට දැන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. අපි බ්ලෙන්ඩ් කරන්න මොහොතකට කලින් අපි මේ සඳහා දෙහි බිඳු කිහිපයක් හෝ විනාගිරි බිඳු කිහිපයක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් මේ පොහොර මිශ්‍රණයට දෙහි හා විනාගිරි එකතු කරගන්න හේතුව තමයි මේ බිත්තර කටුවල කැල්සියම් පවතින්නේ කැල්සියම් කාබනේට් කියන ආකාරයෙන්. ඉතින් මේ කැල්සියම් කාබනේට් වල තියෙන කැල්සියම් ධන දෙක අයනය අපේ ශාකවලට පුරා ගැනීම පහසු කිරීම සඳහා තමයි දෙහි බිඳු කිහිපයක් හෝ විනාගිරි බිඳු කිහිපයක් අන්තර්ගත කරන්නේ. ඉතින් මේ දෙහිවල සහ විනාගිරිවල තියෙන්නේ අම්ල. ඉතින් අම්ල මගින් මේ කැල්සියම් කාබනේට් දියවලා අපිට කැල්සියම් ධන දෙක අයනය ලබා දෙනවා. පසුව මේ ආකාරයෙන් අපි හොඳින් කුඩු වෙන්නට මේ පොහොර මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ පොහොර මිශ්‍රණය තුල නයිට්‍රජන්, ෆොස්ෆරස්,
පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් කියන ප්‍රධාන මූලද්‍රව්‍ය ටිකත්, ඒ වගේම ක්ලෝරින්, ෆෙරස්, සින්ක්, අයඩින් වගේ ශුද්ධ මූලද්‍රව්‍ය ටිකත් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්න කම්ප්ලෙක්ස් පෝරක් තරම්ම බලවත් පෝරයක් තමයි මේ කැට පෝර එක. ඒකේ විශේෂත්වය තමයි අපිට මේ පෝර එක ගෙදරදිම හදාගන්න පුළුවන් කිසිම මුදලක් වියදම් නොකර. ඉතින් අපි මේක බ්ලෙන්ඩර් කරගද්දි මේ ප්‍රමාණයට බ්ලෙන්ඩර් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. අපිට මේ පෝර එක යොදනවා නම් ඇන්තූරියම් ඕකීඩ් වගේ මල් වර්ගවලට මූල පද්ධතිය ආසන්නයෙන් යොදන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක පාරකට මේ සැඳි දෙකක ප්‍රමාණයක් එක ගහකට යෙදීම සුදුසුයි. ඉතින් ඔයාලට සතියක් පුරා ගෙදරින් ඉවත් කරන මේ අමුද්‍රව්‍ය ටික එකතු කරලා සතියන්තයේ මේ පොහොර එක හදාගන්න පුළුවන්. ඒ වගේම එළවලු ගස් වලට මේ පොහොර එක යෙදීමත් සිද්ධ කරන්න පුළුවන්. නමුත් මේ පොහොර එක වඩාත්ම සාර්ථක වෙන්නේ ඇන්තූරියම් ඕකීඩ් රෝස, ජපන් රෝස, බෝගන් විලා වගේ මල් වර්ග වලට. මේ පොහොර එකත් සමගම ඔයාලා සාමාන්‍යයෙන් යොදන ජල ප්‍රමාණය සහ දිලීරනාශක යොදනවා නම් ඒ දිලීරනාශක ඒ ආකාරයෙන්ම යෙදීම සිද්ධ කරන්න පුළුවන්. අද ඔයාලා වෙනුවෙන් අරන් ආපු වීඩියෝ ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් විදියට සටහන් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.